මේ ආණ්ඩුව කරමින් තිබෙන දූෂණය වංචාව ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව අපේ රටේ තරුණයන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ විශාල අරගලයක යෙදෙනවා ආණ්ඩුවේම අරගලයට අහුම්කන් දෙනව වෙනුවට ජනතාවගේ තරුණයන්ගේ සාධාරණ ඉල්ලීම් වලට අහුම්කන් දෙනව වෙනුවට ආණ්ඩුව දැන් කටයුතු කරලා තිබෙන්නේ එම අරගලයේ යෙදෙන එම සාධාරණ ඉල්ලීම් කරන තරුණයන් අත්අඩංගු කර ගැනීම සඳහා ආණ්ඩුව දැන් ප්‍රයත්න දරමින් තිබෙනවා ඒ අනුව තමයි ඊයේ එම අරගලයට සම්බන්ධ වුණු කණ්ඩායම එරංග ගුණසේකර ඒ වගේම ජගත් මනුවර්ණ ලහිරු විජේසේකර ධම්මික ඇතුළු හාමුදුරන් වහන්සේ නමක් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට අරන් එළඹෙන ජූරි පදවිඳා දක්වා රිමාන්ඩ් කරලා තිබෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ ගැටුම එදා මැයි මාසේ 9 වෙනිදා ගැටුම නිර්මාණය කරේ එතන ජනතාව කැඳවීම මහින්ද රාජපක්ෂ. ඒ වගේම ප්‍රහාරාත්මක සඳහා ප්‍රහාරයන් සඳහා පෙළඹිව්වේ ජොන්ස්ටන් පනාම. ඒ නිසා රට මහා වියවුලක් බවට ව්‍යසනයක් බවට පත් කරපු ජොන්ස්ටන් පනාන්දුට ඇප ලැබෙන පරිදි තමයි පොලිසිය කටයුතු කරන්නේ. ජොන්ස්ටන්ලා රකින්න පොලිසිය මේ තරුණයන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කිරීම දක්වා තමන්ගේ බී වාර්තා හදලා තිබෙනවා. අදම වුන් බන්ධනාගාරගත කළ තිබෙන්නේ පොදු දේපල පනත යටතේ. පොදු දේපල පනත යටතේ ඔබ දන්නවා රුපියල් ලක්ෂයකට වඩා වැඩි හානියක් සිදු කරලා තිබෙනවා නම් ඒකට ඇප දෙන්නේ නැහැ. ඒ නිසා මේ හිතා මතාම පොදු දේපල පනත යටතේ මේ අය රිමාන්ඩ් බාරයට පත් කරලා තිබෙනවා. ඔවුන් ගණනය කරලා තිබෙන්නේ පාරේ තියෙන සුදු ඉරකට හානි කරා කියලා. පාරේ තියෙන සුදු ඉරකට හානි කිරීම හේතු කොටගෙන ලක්ෂයකට වඩා වැඩි පොදු දේපලට හානි වී තිබෙනවා. ඒ නිසා මේගොල්ලෝ රිමාන්ඩ් කරනවා කියලා තමයි අධිකරණෙන් ඉල්ලලා තිබෙන්නේ පොලිසිය. ඒ නිසා මේ රටේ පුරවැසියන් අපි ඉල්ලන්නේ සුදුීරේ යනකොට සුදුීර පා ගන්නවත් එපා. ඊළඟ දවසේ පොලිසියට ඕන නම් මේ ජනතාව ඇවිල්ලා සුදුීර පෑගුවා සුදුීරේ ඉරමාරු වුණා කියලා රිමාන්ඩ් කරන්නත් පුළුවන් මේ තත්ත්වයන්. ඒ නිසා මේයින් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි ආණ්ඩුවද කටයුතු කරමින් තිබෙන්නේ තමන්ගේ මැරයන් ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරපු අය නිදහස් කරමින් අරගලයේ යෙදෙන සාධාරණ ඉල්ලීම් වල යෙදෙන තරුණයන් මර්ධනය කිරීම සඳහා තමයි ආණ්ඩුවේ කටයුතු කරමින් තිබෙන්නේ. රුපියල් ලක්ෂයකට වඩා දීපල වලට හානි කරලා තිබෙනවා කියන එක මත මේගොල්ලෝ රිමාන්ඩ් ගත වෙනවා නම් දැනට දින 10කට රිමාන්ඩ් ගත කරලා තිබෙනවා. එහෙමනම් මහින්ද රාජපක්ෂ ඉන්න වෙනවා කල්ප 7කට. මහජනගේ දීපල වලට හානි කරලා තිබෙන ප්‍රමාණය. මේ රාජපක්ෂ පවුල ඉන්න වෙනවා කල්ප 7 8කට මහජනගේ දීපල වලට කරලා තිබෙන විනාශය. ජොන්ස්ටන්ලා ඇතුළු මේ රටේ මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් වංචා වේදුණු අවභාවිත වේදුණු කණ්ඩායම් ඉන්න ඕනකම තිබුණා කල්ප 7 8කට රිමාන්ඩ් ගත වුණා. ඒ නිසාද මේ නීතිය පොලිසිය ඉටු කරමින් තිබෙන්නේ තමන්ගේ සුවච කීකරු ගෝලයන් කණ්ඩායමක් ලෙස. ආණ්ඩුව රකින සාධාරණ ඉල්ලීම් සඳහා යෙදෙන ජනතාව මර්ධනය කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා රනිල් වික්‍රමසිංහ මේ ඔටුන්න පළඳගත්තේ එදා ජනතාවගේ නැගිටීම හමුවේ. ඒ මුළුමනින්ම පාවලා දීලා කුමන්ත්‍රණකාර ලෙස මාලිකා කුමන්ත්‍රණකදලා අගමැතිපතිව වාඩි කරගත්තා. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ තරුණයන්ගේ සාධාරණ පණ නැගීම මර්ධනය කරන්න. හැබැයි ඔබ දන්නවා ඉතිහාසී ලෝකේ පුරා අපිට ඔප්පු කරලා තිබෙන අත්දැකීම තමයි ජනතාවගේ අරගල තරුණයන්ගේ සාධාරණ ඉල්ලීම් මෙවැනි මර්ධනකාරී ක්‍රියාවලින් මැඩ පැවැත්වීම සඳහා දරලද සියලු ප්‍රයත්න අසාර්ථක වී තිබෙනවා. ඒ පාලකයන්ට හිමි වී තිබෙන්නේ ඉතිහාසයේ කුණු බක්කිය. ඒ නිසා ගෝඨාභය රනිල් ඇතුළු මේ මර්ධනකාරී ආණ්ඩුවට මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම ඉතිහාසයේ කුණු බක්කිය උරුම කරන බව සෑතික. එතුමල්ලා කිව්වේ එතුමල්ලාගේ අරගලයේ කිසිසේත් අතර කරන්නේ නැහැ. ඒක සාධාරණ අරගලයක්. ආණ්ඩුව දරන කුඩා කුඩා කිනිත්තිලි වලට කුඩා කුඩා හිංසා කිරීම වලට යටපත් කරන්න පුළුවන් අරගලයක් නෙමෙයි තිබෙන්නේ. මහපාරේ මිනිස්සු මැරෙනවා. පෝලිං වල අදක් කෙනෙක් මිය ගිහින් තිබෙනවා. දැන් 15කට ආසන ප්‍රමාණය පෝලිං වල මිය ගිහින් තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. රටේ පාසල් වහලා තිබෙනවා. තෙල් නැතුව තිබෙනවා. ගෑස් නැතුව තිබෙනවා. රෝවල් වල බෙහෙත් නැතුව තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ පීඩාවට එරෙහිව ජනතාවගේ නැගිටීම සාධාරණයි. ඒ නිසා ඔවුන් කුඩා කුඩා කෙනෙක් තිලි වලින් මර්ධන වලින් ඔවුන් යටපත් කරන්න බෑ කියන පණිවිඩය තමයි අපි දුන්නේ. අරගලයට මොකක් වෙයිද? මේක ජයග්‍රහණය කරන්න ඕන. අනිවාර්යයෙන්ම ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව මේක පරාජයට පත් කළ යුතු ආණ්ඩුවක්. එළවා දැමිය යුතු ආණ්ඩුවක්. ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවක්. මෙවැනි විනාශකාරී තත්ත්වයන් ඇතුළේ මහජනගේ දීපල හොරකම් කරන ආණ්ඩුවක්. ඔයගොල්ලෝ දන්නවද මේ වෙනකොට ඇමරිකා නෙක්සස් ජනපදයේ
බැඳුම් කර මුදල් නොගෙවීම පිළිබඳව සැකයක් මතු කරලා අද නඩුවක් පවරලා තිබෙන ඇමරිකන් බැංකුවක් විසින් විශේෂම ජූලි මාසේ 18 වෙනිදා ඩොලර් බිලියන 1ක බැඳුම් කරය සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. මහා බැංකුවේ අධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා එම ණය නොගෙවන බව. දැන් එම ණය ගෙවන්නේ නැති එකට විරුද්ධව ඇමරිකන් අධිකරණය නඩුවක් පවරලා තිබෙනවා. ඒ නඩුවේ අතිරේක කරුණු ලෙස සඳහන් කොට තිබෙන කුමක්ද? මේ රාජපක්ෂ පවුල විවිධ බදු සහන තිබෙනවා. සීසෙල් වැනි විවිධ බදු සහන තියෙන රාජ්‍යංගෙ මේ මුදල් සංගවා තිබෙන බව. මේව එළිවෙන්නේ කොහෙද? එක්සත් ජනපදයේ අධිකරණිය. ඒ නිසා අද ලෝකයේ අධිකරණයන් ඇතුලේ මේ දූෂිත පවුල කරලාද වංචා දූෂණ පිළිබඳව කරුණු එල්දරව් වෙමින් තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි මේ ආර්ථික අර්බුදය මේ තරම් ජනතාව පීඩාවට පත් වී තිබෙන්නේ ජනතාව විසින් කරලාද හේතුවක් හේතු කොටගෙන නෙවෙයි මේ රාජපක්ෂ පවුලත් මේ පැවති ආණ්ඩු මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීමේ හේතු කොටගෙන. ඒ නිසා මේ හොරකමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල වංචා කිරීමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල යලි මහජනයාට පවරා දීම සඳහා කරන අරගලේ මහජනයාගේ දීපල හොරකම් කළද පාලකයන්ට එරෙහිව සටන් කරන අරගලේ කිසිසේත් නතර වෙන්නේ නැති අරගලයක් ඒ ජයග්‍රහණය කරලා කෙලවර කරන අරගලයක්. ජනාධිපතිවරයාටත් දූෂණ චෝදනා තිබෙනවා. ඔවුන් නිදහස් වී තිබෙන්නේ අධිකරණයේ නඩුවක් විභාගයට ලක් වෙලා නෙවෙයි. ඔවුන් නිදහස් වී තිබෙන්නේ ජනාධිපති මුක්තිය හේතු කොටගෙන. අග්‍රාමාත්‍යවරයාටත් මහා බැංකු බැඳුම් කරේ පිළිබඳ වාර්තා ගණනාවක ඔහු සහ ඔහුගේ හිතමිත්‍ර අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන් මහජනයාට කරලද වංචා දූෂණ පිළිබඳ වාර්තා පිටින් එළියට අවිලා තිබෙනවා. ඒ නිසා දූෂිතයෝ දෙන්නෙක් මහ පුටුවේ තියාගෙන පහළ දූෂිතයන්ට දඬුවම් ලැබෙවි කියලා විශ්වාස නොකළ යුතුයි. ඒ නිසා මේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ කවදා හරි මේ දූෂණය කළද දේපල කවදා හරි පවරගන්නේ ජාතික ජනබල වේගි. ඒ මොකද දූෂිතයන්ට දඬුවම් ලබා දිය හැකි වන්නේ අදූෂිත ව්‍යාපාරයකට විතරයි. දූෂිතයන්ට දඬුවම් ලබා දිය හැකි වන්නේ අදූෂිත ව්‍යාපාරක නිරත වෙන පුද්ගලයන්ට විතරයි. ඒ නිසා දූෂිතේ කවදාවත් දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නැහැ. ඒ නිසා මේ දූෂණයට එරෙහි අරගලය මේ වංචනිකයන් පළවා හැරීම පමණක් නෙවෙයි ඔවුන්ට දඬුවම් දීම සඳහා වූ අරගලයක් බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වැඩේ බැලන්ස් කරන් යනවා කියන්නේ පේන්නේ හැබැයි. බැලන්ස් කරනවා දෙන්න බැලන්ස් කරා යනවා. ජනතාව පොලිමේ අඩු වෙලා නැහැ. බහණ්ඩ මිලි වල යන එක අඩු වෙලා නැහැ. ගෑස් පොලිම වල මැරෙන එක අඩු වෙලා නැහැ. පාසල් තව තවත් වැහෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින් කඩා වැටී තිබෙනවා. ගොවි ජනතාව තමගේ කුස කර්මාන්ත පිළිබඳ අවිනිශ්චිතතාවයකට පත් වී තිබෙනවා. කරුණු තරුණයන් මේ රට අත්හැර යන්න සූදානමක තිබෙනවා. ඉතින් බැලන්ස් කරා යන්න ඒගොල්ලන්ගේ බලය. ජනාධිපති ජනාධිපතිකම බැලන්ස් කරගන්නවා. අගමැති අගමැතිකම් බලස් කරගන්නවා. එහෙම නැතුව රටේ ජනතාවගේ ප්‍රශ්න බැලන්ස් කරන බවක් නම් පේන්නේ නැහැ. ඔබතුමාලා බාර ගන්න කැමති නැද්ද රට දැන් කොහොමද? අපි බාර ගන්න කැමති. මේ දූෂිත පවුල පවලා පළව හැරලා මේ රටේ මහජනගේ දේපල හොරකම් කරලාද දේපල යාලි පවරගෙන මේ රට නව සංවර්ධන මාවතකට කැපකිරීම සහිත අවංකභාවය සහිත මේ රට ගොඩනැගීම සඳහා සැබෑ කැක්කමක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි මේ රට බාරගන්න ලෑස්ති. විශේෂයෙන්ම අපි කියන්නේ ඒ නිසා දාලා යන්න. ඒ නිසා අපි එළඹෙන 26 වෙනිදා රට පුරා අපි ප්‍රධාන නගර උද්ඝෝෂණ මාලාවක් ලෑස්ති කරලා තිබෙනවා. මේ පාලකයන් පළව හරින්න පළව හැරලා මේ රට ආදරය කරන මේ රටේ පුරවැසියන්ට ආදරය කරන අපේ රටේ අනාගත පරම්පරාවට සුරක්ෂිත ජීවිතයක් නිර්මාණය කරන අලුත් දේශපාලන සංස්කෘතියකට සහ අලුත් ආර්ථික ගමනකට ප්‍රවිෂ්ඨ වීම සඳහා වගකීම අපි බාර ගන්න පැරි ලෑස්ති. මේ පැරණි මහලු අසාර්ථක සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයන්ගෙන් තව දුරටත් අපේ රට ඉදිරි ගමනක් නැති බව දැන් ඕනෑවට වඩා ඔප්පු කරලා තිබෙනවා. සහ නැවුම් දේශපාලන ව්‍යාපාරයක් ඇටිට අලුත් ගමනක් ලෙස මේ රට බාර අරගෙන මේ රට සංවර්ධනය කරන්නට සූදානම්. අපි සතියක වර්ජනයක් කරා. නමුත් ආණ්ඩුවේකට ඇහුම්කන් නොදෙන බව තමයි පෙන්නුම් කරලා තිබෙන්නේ. ඒක අග්‍රාමාත්‍යවරයාට තවත් විකට රංගනයක් බවට පත් කරලා තිබෙනවා. අද මේ අග්‍රාමාත්‍යවරයා අර සර්කස් සංදර්ශනයේ ඉන්න ජෝකර් වගේ. අද රනිල් වික්‍රමසිංහ කියන්නේ පාර්ලිමේන්තු ජෝකර්. ඒ නිසා ඔහු මේ කිසිදු ප්‍රශ්න බැරෑරුම් ලෙස සලකනවා වෙනුවට විසිනේ ජෝකර් භූමිකාවකට පණ පොවමින් තිබෙනවා. මන්ත්‍රීවරේ ප්‍රශ්නයක් අහපුවහම ඔහුට ඒක විසළු ජනක ස්වභාවයකට පත් වී තිබෙනවා. ඒ නිසා මා හිතනවා මේ පාර්ලිමේන්තුව ක්‍රමානුකූලව තවදුරටත් ජනතාවගේ හඬව ජනතාවගේ වමනාව නියෝජනය කරන නොකරන තත්ත්වයක් මත වී තිබෙනවා. ඒ නිසා සැබවින්ම දැන් තිබෙන්නේ මේ පාර්ලිමේන්තු විසුරු හැර ජනතාවට නව අවස්ථාවක් නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා ලබා දිය යුතු. ඒ සඳහා වූ අරගලයක් අපි දියත් කරන ලෑස්ති. උණු
පුවත් දෙසරින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.